ඉදිරි මැතිවරණවලදී දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශන ප්‍රායෝගික මෙන්ම ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිපත්ති ප්‍රකාශන වශයෙන් සකස් කිරීම වෙනුවෙන් දල සැලැස්මක් ෆෙඩරල් සංවිධානයේ පිළියෙල කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නායකින් සමග පවත්වන සාකච්ඡා මාලාවේ එක් අධ්‍යයනයක් ලෙසයි මෙම සාකච්ඡාව ක්‍රියාත්මක කෙරුණේ. ශේෂාධිකරණයට ජනාධිපති දින සම්බන්ධයෙන් ප්‍රස්තමක් ගොනු කර ෆෙඩරල් සංවිධාන දශම දිනය සම්බන්ධයෙන් අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ ඒ පෙත්සම ප්‍රායෝගික වටිනාකමක් තියෙනවා කියලා. ඒ නිසා ජනතාවගේ අයිතිය අහිමි කරන කාරණයකට අධිකරණයේ සහයෝගය දක්වයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ජනාධිපතිවරණේ කල් දාන්නට කිසිදු ඉඩකඩක් නැහැ. ව්‍යවස්ථාව ඉතාම පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා ජනාධිපතිවරණේ පැවැත්විය යුතු කාලවකවානුව පිළිබඳව. ඒ නිසා යම් කෙනෙක් උත්සාහ කරනවා නම් ඒ රාමුවෙන් පිටපණින්න ඒක පැහැදිලි ලෙසම මේ රටේ මූලික නීතියට ව්‍යවස්ථාවට පටහැනි වෙනවා. මැතිවරණ කොමිසම් සභාවටවත් එවැනි උත්සාහයක් දැරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා වුණ අධිකරණ ඉදිරියේ වර්ධකරු වෙන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි යම් මෙහෙකින් මෙවැනි අධිකරණ උත්සාහයක් දැරුවොත් පැෆල් සංවිධානයේ හැටියට අවශ්‍ය වුණු තේ සඳහා මැදිහත් වෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. රටේ ජනාධිපතිවරයා වරින් වර කියනවා ජනාධිපතිවරණය අපි අහවල් කාලේ තියෙනවා. කැබිනට් මණ්ඩලයේ මේ අහවල් දවසේ තියන්න කියලා අපි තීන්දුව කළා කියලා කියනවා. මේ කිසි කෙනෙකුට මැතිවරණය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමේ බලය නැහැ. මේ නිශ්චිත ලෙසම ජනාධිපතිවරණ සම්බන්ධයෙන් බලය තියෙන්නේ මැතිවරණ කොමිසමට පමණයි. ඒ නිසා අපි විශ්වාස කරන අගෝස්තු මාසයේ මුල් සතිය වෙනකොට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරයි කියලා. ඒ වගේම සැප්තැම්බර් අග සතියේ හෝ ඔක්තෝබර් මුල සතිය වෙනකොට ජනාධිපතිවරණය පවත්වලා පාලකයෙක් පත් කරගන්නට ඕනේ. නොවැම්බර් 18 වෙනිදායින් පස්සේ වර්තමාන ජනාධිපතිවරයාට මේ රට පාලනය කිරීමේ හැකියාවක් නැහැ. ඔහු නැවත ඡන්දයකින් තෝරාපත් කරගත්තොත් හැර